විසින් මුස්ලිම් ප්‍රජාවට එරෙහිව කටයුතු කිරීම ගැන ඔබ දීර්ඝ වශයෙන් කතා කළා. නමුත් දකුණේ සිංහල ජනතාවගෙන චෝදනාවක් තියෙනවා, මුස්ලිම් අන්තවාදයකුත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙනවා කියලා. ඔබ මේක පිළිගන්නවා? රජයේ මේ වෙනකොට ප්‍රකාශ කරලා ඉවරයි එම අන්තවාදයක් ලංකාවේ නැහැ කියන එක. අද මම කිව්වේ නෑ මේක. ගෝඨාභය රාජපක්ෂ හිටපු එයා හොයාගෙන හිටියා මුස්ලිම් අන්තවාදයක් කොහෙන් හරි අල්ලලා ගන්න. එයා ප්‍රකාශ කරනවා ලංකාවේ මුස්ලිම් අන්තවාදයක් නැහැ කියලා. රජය වෙනුවෙන් ප්‍රවෘත්ති නිකුත් කරන රාජිත සේනාරත්නතුමා ප්‍රකාශ කළ දෙන අන්තවාදීයි. අපි අන්තවාදී නෑ කියලා කියන්නේ නෑ මම. අන්තවාදී කියලා කියන්නේ දැන් මේගොල්ලෝ චෝදනා කරන්නේ මොකද? ISIS එක. ISIS එකේ කට්ටියක් ඉන්නවා. ISIS එකේ පවුල් දෙකක් ගිහිලා තිබුණා. මේ දැන් නෙවෙයි 2014. ඒ ගිය කට්ටිය දෙන්නේ ISIS එකේ ඉන්නවා කියන පණිවිඩය ආපෝ ලංකාවට ආපු දෙන්නෙක් ඇවිල්ලා දීලා තියෙනවා. මේ හැරෙන්න විජේදාස රාජපක්ෂ ඇමතුමා කියන 36 දෙනෙක් කියන එක සම්පූර්ණයෙන් බොරුවක් කියන එක අපි ගිහිලා ඔප්පු කරුවා. අපි කිව්වා පුළුවන් නම් අපිට ඔයා දෙන්න කොයි පවුලේ කොයි එකේද කොයි රටේ ගිහිලා ඉන්නවද කියන එක අපිට විස්තර දෙන්න කියලා විජේදාස රාජපක්ෂ ඇමතුමා කිව්වා. අපි විතර නෙවෙයි පාර්ලිමේන්තුවේ ඉන්න සිංහල ඇමතිවරු රාජිත සේනාරත්න වගේ ඇමතිවරු බව විජේදාස රාජපක්ෂ ඇමතුමා ගිහිල්ලා දිනවා. පුළුවන් නම් ISIS ලයිස්ට් ඔයා අපිට දෙන්න, අපි ඒක ගැන උත්තරයක් දෙන්නම්. ඒක සම්පූර්ණ බොරුවක්. දැන් මේ මේ මේක විජේදාස රාජපක්ෂ ඇමතුමාට තියෙන්නේ වෙනම ප්‍රශ්නයක්. ඒකම මාර්ගම ඕමගම ආසනේ නියෝජනය කරන්නේ සිංහල සම්පූර්ණයෙන්ම 100%ක් ජීවත් වෙන ප්‍රදේශේ. ඔය පන්සල් වලට මෙයාට එන්න එපා කියලා තානමක් තියෙනවා. ඉතින් ඒවා මේ අරිගස්ස ගන්න අනිත් මැතිවරණයකට සූදානම් වෙන්න තමයි එතුමාට මේ ප්‍රකාශ කරන්න උනේ. බුදු බල සේනාවත් එක්ක යාළුකමක් ඇති කරන්න උවමනා උනේ. එයා හිතුවා මේක ලොකු බලයක්. මේකවන්ත එක යන්න ඕනේ කියලා. දැන් මේකම පළවෙනිම මමයි කතා කරුවාට. කතා කරලා කිව්වා තමුනාසි මේ වගේ ප්‍රකාශයක් කළ දිනවා මගේ ජනතාව, මගේ සිවිල් සමාජය සහ මගේ ජමිත උලම සංවිධානය ඔබතුමා වහම අම්බෙන්න ඕනේ කිව්වා. මට වෙලාවක් දුන්නා. මට වෙලාවක් දීලා එතුමා හිතුවා මේ මුස්ලිම් කට්ටිය අම්බෙන්න ඉස්සෙල් සිංහල කට්ටියක් අම්මුණොත් හොඳයි කියලා. දේශපාලන වාසියද එතුමා මොකද තැගල බුදුබල සේනාවට ආරාධනා කරලා අපිට අපි හම් වෙන දවසකට ඉස්සර ඒගොල්ලෝ හමුණා පාර්ලිමේන්තුවේ. ඒ පාර්ලිමේන්තුවේ පැය දෙකක් කතා කරලා තිබුණා. මේ ජනාධිපතිතුමාගේ රැසීමේ වුණත් ඇති බුදුබල සේනාව කියලා කතා කරන කිසිම කෙනෙක් කතා කරලා නැහැ. කිසිම මානායක ස්වාමීන් වහන්සේලා ඔක්කොම ඇවිල්ලා ඔක්කොම කතා කරලා නැහැ. මේ මේ වංශය කතා කරපු එක විතරයි අරගෙන මේ කුටා දක්වන්නේ. මේක මෙහෙම කිව්වයි මෙහෙම කිව්වයි කූරගල මේක අපිත් කියන්නේ ඓතිහාසික තැන් අපිත් තියෙනවා. මේ උරුමය ආරක්ෂා කරන අනුරාධපුර පල්ලිය තමයි පළවෙනිම ගැව්වේ. අවුරුදු 400ක් තිබිච්ච සෝනක් තමයි කඩා ඉවත් කෙරුවේ එදා බුදුබල සේනාය සානිත් සිංහල සංවිධානය ගිහිලා. ඉතින් මේවා ගෝඨාභය රාජපක්ෂ ආපහු හදලා දෙනවා කියලා අද වෙනකම් ඒවා හදලා දුන්නේ නැහැ. ඉතින් අපේ පාරම්පරික දේවලුත් තියෙනවා, ඒවත් ආරක්ෂා කරන්න ඕනේ. අපි කාගෙන්වත් ඉඩක් ඉල්ලන්නෙත් නැහැ, කාගෙන්වත් ඉඩක් අල්ලගන්නෙත් නැහැ. අපිට පල්ලියක් අදා ගන්න ඕන නම් අපි සල්ලි දීලා තැනක් අරගෙන ඒ මුස්ලිම් ජනතාවට යාත්‍රා කරන අපි පල්ලියක් අදලා දෙනවා මිසක් අපි කවදාවත් ගිහිලා කාගෙවත් ඉඩමක් බයිෆෝස් අරගෙනවත් ආණ්ඩුවේ ඉඩමක් අරගෙනවත් අපි පල්ලියක් අදපු ජනතාවක් ජාතියක් නෙවෙයි. අපි සුවදව කටයුතු කරන ජාතියක්. අපිට හැමදේම නීති අනුකූලව තියෙන්න ඕනි. අපි ඒකට පස්සෙන් දුවන කට්ටියක් කියන එක තමයි මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නේ. නමුත් අපි අන්තර්ජාලය හරහා දකිනවා බොහෝ වෛරි ප්‍රකාශන සිද්ධ වෙනවා. ඒ වගේම මෑතකදී අපි අන්තර්ජාලයෙන් දුටුවා මුස්ලිම් විවාහ නීතියට අත තැබුවොත් අපි ක්‍රියාත්මක වෙනවා කියලා තර්ජනාන් ගුලිය ඔසවමින් ඇතැම් මුස්ලිම් සංවිධාන ඉතා දැඩි ස්වරයකින් ප්‍රසිද්ධියේ කතා කරනවා. දැන් මේ වගේ වාතාවරණයක් උදා වෙනකොට ඔබට කියන්න පුළුවන්ද ශ්‍රී ලංකාවේ මුස්ලිම් අන්තවාදයක් ක්‍රියාත්මක වෙන්නෙම නැහැ කියන එක? ඇත්තටම අන්තවාදය කියන අද වෙනතුරු ඔප්පු වෙලා නැහැ. කිසිම පොලිස් ස්ථානකට වාර්තා වෙලාත් නැහැ, කිසිම ඉන්ක්වයරි එකක් වෙලාත් නැහැ. අපිත් කියන්නේ අන්තවාදී ඉන්නවා නම් කවුරු වුණත් හරි කමක් නැහැ. කොයි ආගමේ වුණත් හරි කමක් නැහැ. ඒගොල්ලෝ විරුද්ධ ක්‍රියා කරන්න අපිත් අපේ සහයෝගය ලබා දෙනවා වගේ. ඒ වගේම ISIS එකත් අපි ජනාධිපතිතුමාට ප්‍රකාශ කරලා අගමැතිවරු ISIS කියන එක කොයින් හරි වාර්තා වුණත් අපිට දෙන්න, අපි ගිහලා ඒ පවුල් වටවලා අපි බලන්න මොකද වෙන්නේ කියලා. ඒක තත්ත්වයක්. අද ඔබතුමා එහෙම ප්‍රකාශ කරනකොට මටත් අහන්න තියෙනවා LTT යුද්ධ කාලේ සිංහල කී දෙනෙක් ඇතුලේ හිටියද? මෙතන සිංහල දෙමළ මුස්ලිම් නෙවෙයි, සල්ලි වලට වැඩ කරන පිරිස ඉන්නවා, සල්ලි වලට කොන්ත්‍රාත් කරන පිරිස ඉන්නවා. අපි දැක්ක මුදලාලිලා කී දෙනෙක්ද LTT පෙට්‍රල් දීලා අහුණා, LTT බෝම්බ ලෝරි ගෙනියලා අහුණා, ඒගොල්ලන්ගේ වාහන කුලියට දීපන්. එතකොට ඒ සිංහල එම මිනිහම ත්‍රස්තවාදියෙක්ද? නෑ. ඒක සල්ලි වලට කෑදර ගමට සිංහල මිනිහෙක් කෙරුවා, මුස්ලිම් මිනිහෙක් කෙරුවා. ඔයාලගේ ඉතින් මෙතන තියෙන්නේ අපි
ජාතියෙන් අතර ප්‍රශ්නයක් අදා ගන්න උමනාවක් නැහැ. මෙතන කුඩු කුඩු ටික කවු වුණාම ඒක නොනිසව් වුණාම හා නොනිස් කියලා කියන්නේ. මොහොමඩ වුණා නම් මුස්ලිම් ජාතියේ කුඩු කිලෝග්‍රෑම් දෙකක් තක හවුණා. මේක ලොකු හෙඩ්ලයින් නිවුස් එකක්. ඉතින් මේ 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 වාතාවරණය වෙනස් වෙන්න ඕනේ. ලංකාවේ මේ 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 මාධ්‍ය සංස්කෘතිය වෙනස් වෙන්න ඕනේ. මේක අපි පාස්පෝර්ට් එකේ වුණත් හරි, බර්ත් සර්ටිෆිකේට් එකේ වුණත් හරි, ජාතිය මොකද්ද කියලා දාන්න උමනාවක්. අපි ලාංකිකයෝ කො අපි සිංහල මුස්ලිම්, අපි දෙමළ මුස්ලිම්, අර මුස්ලිම්, අර ක්‍රිස්තියානි, ඒ වුණේ නේ. අපි ඔක්කොම එකයි කියන මතය අපි හැමදාම ඉන්නවා. ඒක අපි දැනුත් කියනවා, ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා, කරුණා කරලා මේවා ඉවත් කරගෙන ජාතීන් අතර සියලුම ජාතිවාදී පාසල් අයින් කරමු. ඒක අපි කෙලින්ම හැම ළමයාම ඕනෑම පාසලකට යන්න පුළුවන්. මගේ විද්‍යාලයේ DSL නැති විද්‍යාලය. ඒකේ තියෙන ආදර්ශය තමයි පන්සල, පල්ලිය, කෝවිල, චර්ච් එක තියෙනවා. ආරයිටි අලස් මාත්මේ අදපේ මේ සංකල්පය හොඳයි. මුළු ලෝකෙ මුළු රටම ගිනියන්න මේක ගෙනියමු. අපි ඉස්සරහට එක ටයිම් ටේබල් එකකට අපි වැඩ කරමු. ඉතින් මේ වගේ ආණ්ඩුවට තමයි පුළුවන් කරන්න. ආණ්ඩුව මේ මාස 23 කට කිසිම දෙයක් කරලා නැහැ. හොරුන් ඔක්කොම නිදැල්ලේ දුවනවා. මේ හොරුන් තමයි ප්‍රකාශ කරන්නේ. ආණ්ඩුව පෙරලනවා කියලා කියන්නේ ලොකු හොරු ටික. අලිබබා සලා හොරු 40. දැන් මේ ආණ්ඩුව දැන් ඔබ ජිනීවා ගිහින් මේ පිළිබඳව පැමිණිල්ලක් කරනවා. නමුත් ඔබ මේ යහපාලනය ඇති කරන්න දරදී ඇදපු කෙනෙක්. දැන් ඔබ මැතිවරණ වේදිකාවේ නැගලා සහයෝගය ලබා දීපු අපේක්ෂකයා තමයි අද රටේ ජනාධිපතිවරයා. අනිවාර්යයෙන්. ඔබට පුළුවන්කමක් තිබුණ නැද්ද මේක ජිනීවා යන්නේ නැතුව ජනාධිපතිවරයා ළඟට ගිහින් හෝ අගමැතිවරයා ළඟට ගිහින් මේ ප්‍රශ්නේ විසඳගන්න? පටන් ගන්නකොටම කිව්වේ මම මේ පළවෙනි වටේ ජනාධිපතිතුමා තමයි මගේ සිවිල් සමාජය ජෙමිති උළුමා සංවිධානයේ ඔක්කොම එක්කන් කියලා ජනාධිපතිතුමාත් ඒක කතා කරලා අපි පොයින්ට් ෆෝම් එකේ දුන්නා. මෙච්චර ප්‍රශ්න තියෙනවා මේක කරන්නේ වහම කරන්න පුළුවන් දායක ඉදර තියෙනවා. එකක්වත් කෙරුන්නේ නැහැ අපිට. අගමැතිතුමා හම්බෙලා කිව්වා කරන්නම් කියලා කිව්වා. මම ඇරෙස් කරන එක අනිවාර්යෙන් කරනවා කියලා කිව්වා අග්‍රාමතුමා. කෙරුන්නේ නැහැ. පොලිස්පතිතුමා හම්බුණා අනිවාර්යම නීතිය ක්‍රියාත්මක වෙනවා කිව්වා. කෙරුන්නේ නැහැ. පොලිසියේ බාර වෙන සාගර රත්නායක මහතුමා හම්බුණා. කෙරුන්නේ නැහැ. ඔබ කියන්නේ මේ යහපාලනේ මහතුමා හම්බුණා. යහපාලනේ වැඩක් නැහැ. ඒ කියන්නේ යහපාලනේ මේ නායකයන් නිතර සංහිඳියාව ගැන කතා කළාට ඒ වෙනුවෙන්